සත්පලකලි පාසල්ගිය දරුවෙක් විදිහට නේ. ඒ නිසා මම ඉතාමත්ම ගෞරවපූර්වක මතක් කරනවා ඊ දී ඔබතුමා කළ නිසා අපි අද මෙතන ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ සත්කාරයේ පිළිබඳ පමණක් සැලකුවත් මම හිතන්නේ ඔබතුමා කාගේ විදිහට ඉපදෙන්නේ තරම් අවාසනාවන්ත නොවේ කියලා. අපි ඔබතුමාගේ කෘතියට ගියොත් මූලික වශයෙන් මම හිතන්නේ මෙතනදී කරුණු රාශියක් මේ අවස්ථාවේදී කියුණා. පළමුවෙන්ම අන්තර්ගත පරිච්ඡේද පිළිබඳ මම හිතන්නේ දීර්ඝ විස්තරයක් කරනු ලැබුවා. ඒ තුළ විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාවක් තමයි මම දකින ආකාරයට එදාහා අද පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු නියෝජනයට මුලින්ම පැමිණි දිනේ කළ කතාවක්. මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් මේ වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් වීමේදී ඔබ කළ කතාවක් තුළ අපිට තාමත්ම පැහැදිලිව දක්නට ලැබෙන දේ තමයි ඒක ආර්ථික විද්‍යා විෂය මත පදනම් වෙලා පැවති යථා තත්ත්වය පිළිබඳ නිවැරදිව අර්ථ දැක්වීමක් නැත්නම් නිවැරදිව පවත්නා ප්‍රශ්නවල ආමන්ත්‍රණය කිරීමක් විදිහට මම දකින මම කියන්නේ තාමත්ම ප්‍රධාන කාරණාව තමයි මේ කාරණාව එකල INF එකට යම් කිසි විරෝධතාවක් පැවතියත් අද දිනේ වෙන විට අපිට පේනවා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කියන ආයතනය තුළ විශේෂයෙන්ම ආර්ථික ස්ථායීකරණය කියන කාරණාව මත එහි ඇති වැදගත්කම පිළිබඳව ඉතා මනා විග්‍රහයක් මෙවර අයවැය තුළ එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ තුළ මම දකින වැදගත්ම ලේඛනය තමයි ඉදිරිපත් කරලා තියෙන මෙතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට මූලික වූ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය මූල්‍ය කියන විෂය පාර්ලිමේන්තුවේ මූලිකම කටයුත්තක් වුණා. ඔච්චර ඉදිරිපත් වෙලා තියෙන එකම පනත මේ තුළට විනයක් කියන්නේ මේ තුලට විනයක් දෙනවා. හැබැයි ඒ තුලින් විනය ඇති වෙලා නැහැ. නමුත් අවම වශයෙන් විනයක් දෙන රාජ්‍ය මූල්‍යයක මෙම පනත ඉදිරිපත් කිරීම මම හිතනවා ඉතාමත්ම වැදගත් කාරණාවක් විදිහට එතුමාගේ ඒ කරන ලද දායකත්වය විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා එකල අගමැතිවරයා විදිහට සිටින කල මෙතුමාගේ කෘතිය තුළ වර්තමාන අරමුදයට අදාළව ප්‍රධාන හේතු දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක කීප වරක්ම කියුණා. අයවැයෙහිදී ලියුම් ශේෂෙන්ගිය පුනුණා කීමේ මම හිතන්නේ නැහැ අවශ්‍යතාවයක් කියලා. මම හිතන්නේ ඉම අයවැයෙහිදී ලියුම් ශේෂෙන්ගිය බැලුම් බැල්මටම මේ ප්‍රශ්නයට හේතු තමයි. හැබැයි අපි ඊට පොඩ්ඩක් එහාට ගමන් කිරීම මම හිතනවා ඉතා වැදගත් කියලා. ඇයි අපි අයවැය හිඟියක් එක්ක දිගින් දිගටම කටයුතු කරමින් යන්නේ? ඇයි අපි ගෙවුම් ශේෂ හිඟියක් තුළ දිගින් දිගටම කටයුතු කරමින් යන්නේ? දැන් මේ ඇයි කියන ප්‍රශ්නේ අහන්නේ. ඇයි ආයෝජකව ආයෝජනය කරන්නේ නැත්තේ? ඇයි මිනිස්සු ඉතිරි කරන්නේ නැත්තේ? ඇයි බුද්ධිමතුන් රටහැර යන්නේ? මෙන්න මේ කාරණාවට මම හිතන්නේ ආමන්ත්‍රණය කළොත් විතරයි අපිට හැකියාව ලැබෙන්නේ මේ ප්‍රශ්නවලට අදාළ මූල හේතුන් හඳුනාගන්න. අපිට පේන දැන් අපිට සාමාන්‍ය ආර්ථික විද්‍යාව අපි ඒ කාලේ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නේ සංවර්ධන වෙමින් පවතින රටවල ඉතිරි කිරීම් පහළ මට්ටමක පැවතී. ආයෝජන පහළ මට්ටමක පැවතී. අධ්‍යාපන මට්ටම පහළ මට්ටමක පැවතී. ඉතින් ඔව් පහළ මට්ටමක පවතිනවා තමයි. හැබැයි අපි අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි?